අයිබෝවන් අපි මැතිවරණ ඔන්න මෙන්න තියෙන මාසයට තමයි දැන් ගොඩවදින්නේ. එමෙ නැත්නම් අලුත් මාසයේ පළවෙනි වැඩසටහන තව දවස් 30ක් 35ක් යනකොට අපි මැතිවරණයකට මුහුණ දෙන රටක් බවට පත් වෙනවා. මැතිවරණයට පෙර ආතුවම දැන් පහුගිය කාලේ ඔබ දකින්නට ඇති වේදිකාවල තමන්ගේ මනාපය නැවත ඔපණංවා ගැනීම සඳහා එහෙම නැත්නම් එක වඩාත් බබල වීම සඳහා කණ්ඩායම් විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. තමන්ගේ පැත්තට අවධානය යොමු කරගන්න විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ඒවා බටකැලේ ගිනිගත්තා වගේ ලෝකෙ පුරා යන අවස්ථාත් අපි දකිනවා. අපි මේ අවු මාසයේ ලංකාවට එල්ල වෙන අර්බුදයන්, ඒ වගේම ඒවා කල්පනාකරණය කර ගැනීම, විශේෂයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තියෙන මොහොතකදී ඒවා කොහොමද තුලණය වන්නේ වගේ දේවල් පිළිබඳව කතා කරන්න ආරාධනා කර අනිය මාර්ථයට සුපුරුදු ආරාධිතය අපේ මිලිඳ මොරගොඩ මහත්මයා ඔබතුමා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අපි කෙලින්ම යොමු වෙනකොට මේ මැතිවරණ කොමිෂන් සභාව කියලා එකක් වෙනදා නොතිවිච්ච තරමට බලසම්පන්න වුණා පහුගිය කාලේ. මොකද ලංකාවේ මැතිවරණ නැති කැලෙන්ඩරයක් වගේ කාලයක් පහු වුණාට පස්සේ තමයි හදිස්සියෙම දැන් මැතිවරණ තියන්න පටන් ගන්න. එතකොට මැතිවරණ කල් දැමුවා. මේවා පිළිබඳව නිසි ප්‍රකාශකයා විදිහට මැතිවරණ කොමසාරිස්තුමා කාර්යාලයට එතුමා බොහොම මාධ්‍යත් එක්ක මිත්‍රයි. එතුමා බොහොම රසමවන්නේ බවට පත් වුණා පහුගිය කාලේ පුරාම. මැතිවරණ කොමිෂන් සභාව කියන එකේ සංස්ථාපනය වෙන්නේ කොහොමද? ඒක මේ තරම් බලතල තියෙන සමිතියක් බවට පත් වෙන්නේ, ආයතනයක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි ලංකාවේ දේශපාලනය ඇතුළට එන්නේ කොහොමද කියන එක ගැනත් අපි කැමති ඔබතුමාගේ මුලින්ම රටට පැහැදිලි කර ගැනීමක් කරන්න. මැතිවරණ කොමිෂන් බැලුවොත් එහෙම ඡන්දේ පවත්වන්න ස්වාධීනත්වයේ තියෙන ආයතන හැටියට දැන් ඉන්දියාවේ මැතිවරණ කොමිෂන් හොඳම උදාහරණයක්. ඒක සම්පූර්ණයෙන්ම ස්වාධීන විශාල බලයක් තියෙන ආයතනයක්. ඒ මං හිතන්නේ ඒ නිර්මාණයට සමානයි දැන් අපේ තියෙන මේ මැතිවරණ කොමිෂන්. මේ ඒක පත් 19 වෙනි සංශෝධනයෙන් එකට තව බලයක් ලැබිලා තියෙනවා. ඊළඟට 17 වෙනි සංශෝධනයෙන් යම් කිසි බලයක් ලැබේවා මේ නිර්මාණය වුණා. ඉතින් ඒ ව්‍යවස්ථාව හරහා ස්වාධීනත්වය සහ බලය ලොකු බලයක් දීලා තියෙනවා. ඉතින් එක පැත්තකින් එක මට්ටමකින් මේක ගැන බලනකොට කියන්න පුළුවන් මේක හොඳ දෙයක් කියලා. ඒ කියන්නේ මැතිවරණ කොමිෂම වගකීම ඉෂ්ට කරන්න ඒක ස්වාධීනව ඉන්නවා, තීන්දු ගන්නවා. සමහරු කියන්න පුළුවන් මේක බලය වැඩි, මේක මේ ඡන්දෙන්පත් කරපු ආයතනයක් නෙමෙයි, මේ නිලධාරී වාදයක් මේකේ තියෙන්නේ, නැත්තම් ඒ කොමිෂන් එකේ තියෙන ඒ මේ පත්වීම් අනුව ඒක එක පුද්ගලික මත ඒකේ තියෙනවා. ඉතින් ඒක අපිට ගැළපෙන්නේ කොයි ක්‍රමයේද කියලා අපි හිතා ගන්න. උදාහරණයක් හැටියට බැලුවොත් ඉන්දියාව එක පැත්තක් මං කිව්වා වගේ අපි ඉන්න පැත්ත බැලුවොත්, අනිත් පැත්ත මේකේ බැලුවොත් එක්සත් ජනපදය. එක්සත් ජනපදයේ මැතිවරණ කොමිෂමක් තියෙනවා. ඒක පත් වෙන්නේ අමු දේශපාලනේ. කියන්නේ මේ බලයේ ඉන්නවා නම් ඒ පක්ෂයේ කට්ටිය පත් කරනවා, අනි විපක්ෂණුත් පත් කරනවා. ඒක ඇතුලේ සටනක් කරලා තීන්දුවක් ගන්නවා. ඒ හැබැයි ඒක එක්සත් ජනපදයේ නිර්මාණය. එක්සත් ජනපදයේ අර අපි කතා කරලා තියෙනවා මේ ගමේ පොලිසියත් තෝරන්නේ ඡන්දේ. ගමේ පාසල් මේ අධ්‍යක්ෂක මණ්ඩලයත් තෝරන්නේ ඡන්දේ. ගම්මට්ට මේ නඩුව අහන පුද්ගලයෝත් තෝරන්නේ ඡන්දේ. ඒක තව අන්තයක්. බ්‍රිතාන්‍ය මැදි ඊට වැඩිය මැද මාවතක තියෙන තැනක්. ඉතින් අපි තීන්දුවක් ගන්න ඕනේ අපිට ගැළපෙන එක මොකද්ද කියලා. එක එක හේතු මත මේ අවුරුදු 20 තුළ රටේ මතයක් තිබුණා අපේ ආයතන දේශපාලනකරණයට ඇතුළු වුණා වැඩි කියන එක මතයක් තිබුණා. විශේෂයෙන්ම වෘත්තීය වේදීන් කිව්වා මේ දේශපාලඥයෝ මොනා කර කරනවද කියලා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ, ඒගොල්ලන්ට අධ්‍යාපනය නැහැ, හැකියාව නැහැ, අපි කරන්න ඕනේ ඔක්කොම කියලා. හැබැයි අපිට ඡන්දෙන්පත් වෙන්න බැරි නිසා අපි වෙනම විදිහකට අපිපත් වෙනවයි කියන මතයකුත් තිබුණා. ඉතින් ඕක හරහා තමයි මේක ආවේ. හැබැයි දැන් මේක ගැන විශාල විවාදයක් තියෙනවා. දේශපාලඥයෝ හිතනවා මේ අපි තමයි කැප වෙලා ඡන්දෙන්පත් වෙලා ඉන්නේ, අන්තිමට බලය යන්නේ නිලධාරීන්ට, නැත්තම් වෘත්තීය වේදින්ව වෙන විදිහකටපත් වෙනවා. වෘත්තීය වේදින් කියන්නේ අපි මේ වහන්සි වෙලා විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා මේ ආචාර පදවි අරගෙන අපිට බෑ මේ ඡන්දේ ඉල්ලන්නේ, ඒව හරි නෑ, අපිව දාන්න ඕනේ රට දුවන්න කියලා. ඉතින් මේක ඉතින් ප්‍රජාතන්ත්‍රවාද රටක මගේ නම් මතේ මේක මැදමාවතක් හොයාගන්න ඕනේ. මේකේ වෘත්තිවේදින්ට ඕනේ විදිහට ඒක කරන්නත් අමාරුයි, ප්‍රදේශපාලඥයා ඕනේ විදිහටත් මේක කරන්න අමාරුයි. මැදමාවතක් හොයාගන්න වෙනවා.
එකතෙන්ට තමයි යන්නේ. අපි මැතිවරණ කොමිෂන් සභාවේ සංස්ථාපනය වෙන ආකාරය පිළිබඳව මුලින් පැහැදිලි කරත් ඔවුන් දිනයක් තීන්දුව කළා. ඉන් අනතුරුව විශේෂම අධිකරණ පද්ධතිය හරහා ප්‍රේරණයකට ලක් වෙලා නැවතත් මුල් පොතට එකඟද කියලා නැත්නම් රට කරවන ලියවිල්ලත් එක්ක එකඟද කියලා බලලා මේ වගේ දේවල් සහ විශාල ගාලකෝට්ටියක් මැද අපි දිනයක් දැන් යෝජනා කරගත්තා. නමුත් ආරම්භයේදී සිටම ලංකාවට මැතිවරණයක් අවශ්‍ය නැහැ කියන මතයේ තමයි සමහර පාර්ශවයන් හිටියේ. මේක තනිකරම මිනිසුන්ගේ අයිතිය උල්ලංඝනය කිරීමක් විදිහට අනිත් පාර්ශවය එහා මෙහා කරගත්තා. දැන් අපි මැතිවරණයකට ඇවිල්ලා තියෙනවා. දැන් ඔබතුමා නිරන්තරයෙන්ම කියපු දෙයක් තමයි පළාත් සභාව වගේ දේවල් සුදු අලින් කියන එක. දැන් අලුත් ඡන්දයේදී අපි පළාත් සභාව වගේ දේවල් ගැන කවුරුත් වචනයක් කතා කරන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශවල හෝ පුද්ගලානුබද්ධ ඡන්දයක් හින්දාද මන් දන්නේ නැහැ. ජාතික දේවල් ගැන කතා කරන්නෙම නැහැ. ප්‍රාදේශීය මට්ටමේ හෝ ගැලරියට තමයි කතා කරන්නේ. මේ වගේ සීමා සහිත අවස්ථාවක අපිට නැවත ඒ පිළිබඳ නැවත ජනමත විචාරණයක් එහෙම නැත්නම් නැවත ආයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යෝජනාවල් ගෙනල්ලා ආයි වචන වෙනස් කරන්න එහෙම එහෙම කරන වෙනුවට මේ ඡන්දේ සාධනීයව පාවිච්චි කරන්න පුළුවන් අපිට මගහැරිච්ච තැන් තවත් පේනවද පුදුමාට මේ වගේ? නෑ, පළාත් සභා හිංසි කියනා වගේ එක එකක් කියන්නේ. දැන් අපි බැලුවොත් සබරගම පළාත් සභාව මං හිතන්නේ උතුර නැගෙනහිර දැන් අවුරුදු දෙකක් ආසන්න කාලයකට විසිරුවා හැරිලා තියෙන්නේ. අනික් කියන්නේ මං හිතන්නේ පළාත් සභා සෑම පළාත් සභාම වගේ අවුරුද්දයි අවුරුදු දෙකයි අතර කාලයක් දැන් විසිරුව හැරලා. මං හිතන්නේ අපිට ඒක ඇඟට තේරිලා නෑ. මං දන්නේ උතුරු නැගෙනහිර තත්ත්වේ මොකක්ද කියන එක මට හරියට කියන්න බෑ. හැබැයි ඒ පළාත් සභා වලින් ඔච්චර මේ වියදම ඒ තියෙන බර බලනකොට විශාල සේවයක් අපිට වෙනවයි කියලා හිතන්න බෑ. ඉතින් මේ ඡන්දේ වුණත් ඒක හොඳ මාතෘකාවක් ජනතාවගෙන් අපිට ඉදිරිපත් කරන්න මොකද්ද අපි කරන්න යන්නේ කියලා. හැබැයි මං හිතන්නේ අපි එතෙන්ට ඇවිල්ලා නැහැ. අපේ දේශපාලනය හරි ප්‍රාථමික මට්ටමක දුවන්නේ දැන්. විශේෂයෙන්ම පාර්ලිමේන්තු දේශපාලනය. මනාපේ තමයි ඉලක්කය. පුද්ගලයාගේ ඉලක්කය තියෙන්නේ පක්ෂයක් නෙමෙයි කිසිම දෙයක් නෙමෙයි. මම ඇතුළු වුණාන් පස්සේ එච්චරයි. ප්‍රශ්නෙත් ඉවරයි. මම ඇතුළු වුණාම ඔක්කොම හරි. ඉතින් ඒ ඉලක්කෙට තමයි යන්නේ. ඔබතුමා දැන් අපිත් එක්ක මේකේ දාර්ශනික දේවල් කතා කළාට ඔබතුමාගේ මනාප තරඟය හරහා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඔය පොර බැදීම එක වතාවක් පොර පිටියට ගිහිල්ලා ආවන එක පතාවට වැඩි මම තුන් වතාවක් පොර පිටියට ගිහිල්ලා හතර වතාවක් ගියා. හතරවෙනි වතාව මේ ප්‍රාදේශීය කියන්නේ මේ නගර සභාව. ඔව්, එතකොට මේ තරඟ කිරීමේ රසය හෝ ඒකේ වේදනාව ඔබතුමා හොඳටම දන්නවා. එතකොට දැන් මේ ජාතික මට්ටමේ තීන්දුව ගන්න තැනකට පුද්ගලානුබද්ධව ඡන්දය දෙන අපි මේ පළාත් සභා මට්ටමට එහෙම නැත්නම් ඒවයි වෙන ජාතික ඒව කතා කරනවා වෙනුවට සල්ලි අච්චු ගහලා දෙන්න අපි පොරොන්දු වෙනවා. එතකොට ගෙදෙට්ටම ගිහිලා නම කියලා කතා කරපුවාම ඒ අපේ මිනිහා බවට පත් වෙනවා. එතකොට විවිධ ආකාරයේ මිනිසුන් දිනා ගැනීමේ ක්‍රම මේ දවස්වල මේ ඉතුරු දවස් 20 30 ඇතුළත සිද්ධ වෙමින් පවතිනවා. ඊට පස්සේ අපි අවුරුදු 4ක් 5ක් ඒ පුද්ගලයාට බණවදින එක තමයි සාමාන්‍ය ජනතාව විදිහට කරන්නේ. අපි දැනගන්න කැමති මේ ක්‍රමය ඇතුලේ දැන් මේක වෙනස් කරන්න කියලා යෝජනා ගොඩක් ආවා. ආයි ආපුහම ජනතාවට බුද්ධිමත් වෙනක ජනාධිපතිතුමා කියනවා අකාර්යක්ෂමව පත් කරලා එවන්න එපා, මට හොඳ ආණ්ඩුවක් දෙන්න, හොඳ මගේ ලිස්ට් එකේ ඉන්නවා නරක අයගොල්ලම අයින් කරලා. ඉතින් ජනාධිපතිතුමා කතාවක් විතර මේ කිව්වට අපිට තියෙන විකල්පය අපිට වරන්න තියෙන අයින් කරන්න තියෙන පත් කරපු ලැයිස්තුවෙන් එහෙම නැත්නම් දීපු නාම යෝජනා ලැයිස්තුවෙන් විතරනේ. එතනින් කපලා අපි කැමති කෙනෙක් නම ලියන්න බෑනේ. එහෙම එහෙමත් විකල්ප ආවා නම නැති කට්ටියත් ඉල්ලන්න ගත්තා. හැබැයි ජනතාව විදිහට අපි හදි අසරණයි නෙමෙයිද? එහෙම නැත්නම් අපිට තෝරා ගන්න එකක් නැහැ. පක්ෂ ලේකම්වරු විසින් දීපු නාම යෝජනා ටික තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නාම යෝජනා දෙන තැනට බලපෑමක් කරගන්න හම්බුනේ නැහැ. එතකොට නැවතත් හොරු මංකොල්ලකාරෝ ඒ කියන අය අතරින් නරක අඩු කට්ටිය තමයි අපිට තෝරගන්න සිද්ධ වෙන්නේ. කවදාවත් පාර්ලිමේන්තුවේ හොඳ මිනිස්සු යන්නේ නැද්ද මේ විදිහට? ඒ මේකේ පැති කීයක් තියෙනවද කියන්නේ එකක් තියෙන්නේ මෙතන පක්ෂ මොකෝ සාමාන්‍යයෙන් පක්ෂයක් අවශ්‍ය ඔය කිංග්ස්ලි කියන කොටස කරන්න. ඒ කියන්නේ පක්ෂයකට මුලින්ම තමාගේ දර්ශනය සහ ප්‍රතිපත්තිය තියෙනවා. ඒ කාලේ දාක්ෂිණ වාමාංශික වෙන්න පුළුවන්, පරිසරය වෙන්න පුළුවන්, මොන හරි ප්‍රතිපත්තියක් තියෙනවා. ජයග්‍රහණය කියන එක ප්‍රතිපත්තියක් නෙමෙයි, ඒක ඉලක්කයක්. ප්‍රතිපත්තිය දැන් අපේ වෙලා තියෙන්නේ ජයග්‍රහණය පක්ෂයක් වෙලා. ඒක සාධාරණ නැහැ. ඉතින් ඒ පක්ෂය මුලින්ම ප්‍රතිපත්තියක් තියෙනවනේ, දර්ශනයක් තියෙනවනේ. එතකොට ඒ පක්ෂ නායකයෝ ඒ පාලනය කරන කට්ටිය ඒකට සුදුසු කට්ටිය ඇතුල් කරලා ඒ ප්‍රතිපත්තියට දුවන්න ඕනේ. අපි ඡන්දදායකයෝ හැටියට බලන්න ඕනේ, හරි අරයාගේ ප්‍රතිපත්තිය මේකයි, අර පක්ෂයේ මේ පක්ෂ ප්‍රතිපත්තිය මේකයි. අපි ඉස්සෙල්ලා තීන්දුව ගන්න
කොයි පක්ෂයටද ඡන්දෙ දෙන්නේ කියලා. ඉතින් මට පරිසරය ගැන හුඟක් මහන්සි වෙන්න උනන්දුවක් තියෙනවා නම් වෙන රටවල පරිසර පක්ෂයක් තියෙනවා ගිහිල්ලා එතෙන්ට කතරේ ගහනවා. මගේ අදහස් දාක්ෂිණා නැත්තම් ආර්ථික මට්ටමින් දාක්ෂිණා අදහස් නම් ඒකට ගැලපෙන පක්ෂයක් තියෙනවා, වාමාංශික නම් ඒක තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා කතරේ ඒකට ගහනවා. ඊට පස්සේ මං හිතනවා හරි මගේ මේ දර්ශනය ඉදිරියට ගෙනියනවා, මගේ අදහස් කවුද හොඳ පුද්ගලයා කියලා. පක්ෂේ වර්ගකීමක් තියෙනවා, හොඳ පුද්ගලයෝ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න. ඒ වගේකීම මට බාර දීලා වැඩක් නැහැ පුරවැසිය හැටියට. මගේ යුතුකමක් තියෙනවා හරියට ඡන්ද දෙන්න. මම මේක පටු මොකක් හරි අන්න අරයට ඡන්ද දුන්නොත් එයා මට උදව් කරනවායි කියන ඒ මට මේ දුන්නොත් මමත් වැරදිකාරයෙක්. අපි හුඟක් කරනවා ඒක. මට මෙයාට ඡන්ද දුන්නොත් මට රස්සාවක් ගන්න පුළුවන්, නැත්නම් මට මේ මගේ දරුවා පාසලට දා ගන්න පුළුවන්. අපේ මිනිහා. ඒක අපේ මිනිහා කියලා ඒක තියෙනවා. ඉතින් ඒක දේශපාලනයේ තියෙන ලක්ෂණයක්. ඒකට දොස් කියන්නත් බෑ. ඒක තියෙනවා. හැබැයි සීමාවක් තියෙනවනේ. ඉතින් ඒ මුලින්ම මං හිතන්නේ පක්ෂ නායකයෙන්ට වගකීමක් තියෙනවා. ඊට පස්සේ අපිට සමාජයක් හැටියට වගකීමක් තියෙනවා. ඒකෙන් යා හොයන්න. හොයලා බලන්න. පුද්ගලයෙක් දිහා බලලා මම ඡන්දෙ දානකොට මනාපෙ දානකොට මම ලෑස්තිද මේ ඡන්දෙ මගේ දරුවා මගේ දුව නැත්තම් පුතාගේ අනාගතය එයාට බාර දෙන්න කියලා. මොකද ඒ පුද්ගලයා අධ්‍යාපන ඇමති වෙන්න පුළුවන්. මගේ දරුවාගේ අනාගතය එයාගේ අතේ වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා අධිකරණ ඇමති වෙන්න පුළුවන්. යුක්ති ඉෂ්ට වෙන්න ආහාරා වෙන්න පුළුවන්. ඉතින් මම ඒ විදියට හිතන්න ඕනේ ඡන්ද දානකොට. එතකොට එහෙම හිතලා ඒ වගේ කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිවෙලකට ක්‍රියාත්මක වෙනවා. හැබැයි පක්ෂයට ලොකු විශාල වගකීමක් තියෙනවා සහ පක්ෂ නායකයන්ට. ඒතරින් අපි ටිකක් ඈත් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ හැම පක්ෂෙම වගේ කියන්න ඕනේ. ඒකට මේ දැන් අපි හැම පක්ෂෙම ඈත් වෙලා තියෙන්නේ ප්‍රතිපත්තියෙන් අපි ඈත් වෙලා පුද්ගලිකත්වයේ මේ කියන්නේ මත ඔක්කොම දුවන්නේ. දේශපාලඥයත් බලන්නේ කොහොමද මං කොහොම හරි ඇතුල් වෙන්නේ කියලා. ඇතුල් වුණාට පස්සේ මං අනිත් ටික කරන්නම් කියලා. හැබැයි ඒකත් සාධාරණ නැහැ. මොකෝ ගමන යන ක්‍රමයට තමයි අන්තිමට ගමන අවසානත් වෙන්නේ. හොඳ දැනකට ඔබතුමා එළඹෙනවා. අපි විරාමයෙන් පස්සේ තවත් අපූර්ව තැනකට එනවා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පුද්ගලයන් නිලධාරීන් ගැටෙන තැනකට අපි ළඟ මේ ඡන්දයෙන් පස්සේ අපිට අනිවාර්යෙන් හමු වෙනවා. ඒක නිසා ඡන්දය පේන තෙක් මාන්ට ඇවිල්ලා අපි එකට සූදානම් වෙන අතරතුරේදී ඡන්දයෙන් පස්සේ විය හැකියාවන් පිළිබඳවත් අද කතා කරන්න සූදානම්. නියමාර්ථයෙන් මිලින්ද මොරගොඩ මහතා සමග රැඳී සිටින්න. විරාමයෙන් පස්සේ අපි ආයෙත් එමු. නියමාර්ථයේ විරාමයෙන් පස්සේ අපි ඊළඟට කතා කරමින් ඉන්නේ තාම ඡන්දයක් පේන තෙක් මාන්ට විතරයි අපි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඡන්දෙන් පස්සේ වෙන්න පුළුවන් දේවල් ගැන කතා කරමින් ඉන්නේ. දැන් රටේ පරිපාලනය සඳහා මේ නීති හදන්න සහ නීති හදන ආයතනයටනේ මේ පුද්ගලයන්ව පත් කරන්නේ අපි මේ. එතකොට දැන් මෙතෙක් අපිට තියෙන හුරුව තමයි විෂය භාර මැති ඇමතිවරු ඒක ක්‍රියාත්මක කරවීමේ කොටසටත් හවුල් වෙනවා. නමුත් සම්ප්‍රදායේ තියෙන්නේ නම් නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනවා. නියාමනය කිරීම සහ මූලික හිතන කොටස තමයි වාද විවාද කරමින් ඒක හරියටම පිරිපහදු කරමින් පාර්ලිමේන්තුවේ විය යුත්තේ. දැන් නිලධාරීන් පත් වෙනවා යම්කිසි ආකාරයක ක්‍රමයක් විදිහට. අපි දැක්ක 19 වෙනි සංශෝධනයෙන් පස්සේ අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේ බලය යන්නේ විධායක ජනාධිපතිතුමාට. එතුමා වේලාසනින්ම සමහර නිලධාරීන් ස්ථානගත කළා. දැන් එතකොට අමාත්‍යංශවල හොඳ නිලධාරීන් ඉඳින රාමුවක් ගැන ඔබතුමා මට මතකයි මුල්ම වැඩසටහනවලදී කියනවා ඉන්දියාවේ ඉතා හොඳ නිලධාරී තන්ත්‍රයක් තිබුණා කියලා. ඒ අය තමයි මේක තාන්ත්‍රික භාවය පවත්වාගෙන යන්නේ. එතකොට දේශපාලනඥයෝ එනවා යනවා, ඒ අය හැඟුම්බරව වැඩ කරනවා. නමුත් නිලධාරීන් දැක්මක් එක්ක යනවා කියලා. ලංකාවේ විය හැකියාවන් මොනවද? දැන් ඒ වගේ කාලයකට අපි ආයි ඇවිල්ලා. ඒ කාලේ කියපු කාලේ ලංකාවේ ඇවිල්ලා දැන්. එතකොට ලංකාවේ නිලධාරීන් පත් වෙන්නේ ජනාධිපතිතුමාගේ අතින් විශේෂ ප්‍රධාන නිලධාරීන් ටික. අගමැතිතුමා ප්‍රමුඛ දේශපාලඥයන් පරිපාලනයට හවුල් වෙන ප්‍රමාණයට එයිද? එහෙම නැත්නම් එතන යම්කිසි ගැටුමක් ආයි එන්න ඉඩ තියෙනවද? මොකක් හරි අපි මේ පුද්ගලානුබද්ධව නෙමෙයි බලන්නේ. චරිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක ලේසි නෑ. මොකෝ අපේ දේශපාලඥයන් පුරු වෙලා තියෙන ක්‍රමය සහ සංස්කෘතිය සහ අපේ සමාජයේ බලාපොරොත්තු. මොකෝ දැන් සමාජයේ බලාපොරොත්තුව තියෙන්නේ සමාජයට වැඩි දේශපාලඥයෝ වටේ ඉන්න පිරිස ඒ කණ්ඩායමේ තියෙන බලාපොරොත්තුව තමයි මගේ පුත් එක්කෙනා ප්‍රමන් සහාය දෙනවා දීලා එයා മന്ത്രി වෙනවා, മന്ത്രി වෙලා ප්‍රබල ඇමති කෙනෙක් වෙනවා, ඇමති වුණාම මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම එයා බලා ගන්න ඕනේ, මගේ වටේ ඉන්න ජීවිතේ බලා ගන්න. ඉතින් පුද්ගලයෙක් ලක්ෂ දෙකක් ගත්තොත් මනාප ඒ ලක්ෂ දෙකෙන් ලක්ෂයක් විතර බලාපොරොත්තු වෙලා ඇති ඒ මනුස්සයාගෙන් රස්සාවයි අනාගතේ බලා ගන්න. ඉතින් එයා එතෙන්ට ගියාම වාඩි වුණාම පළවෙනියෙන්ම තේරෙන්නේ ඒක කරන්න බෑ.
එතකොට වටේ ඉන්නේ ලක්ෂයෙන් හිමිහිමින් කට්ටිය ඈත් වෙනවා. එතකොට මම පීඩනයට ලක් වෙනවා. මගේ පවුල පීඩනයට ලක් වෙනවා. කියන්නේ මන්ත්‍රී නැත්නම් ඇමති හැටියට. මට මේක කරගන්න බැරි වෙනවා. ඕක තමයි අපේ චක්‍රය දේශපාලනේ. මිනිහෙක් ට්‍රාන්ස්ෆර් කරගන්න බැරි නම් මොකද්ද මේ ඇමතිකම? ඒක වැඩක් නෑ කියලා. ඇමති ඉන්නේ වට නෙමෙයි. ඉතින් මුලින්ම මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕන මුලින්ම ක්‍රමය සංස්කෘතිය. කියන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු පිටිපස්සේ ගිහිල්ලා රස්සාවල් ලබා ගන්න එක, මේ ළමයින්ව පාසල්වලට දාගන්න ලබා ගන්න එක, ඒ පුද්ගලිකත්වය ගලවන්න වෙනවා. ඒක ගලවන්න මේ අපේ ආර්ථික ව්‍යුහය වෙනස් වෙන්න වෙන ක්‍රමයක් නෑ. මොකෝ දැන් කිංසි කියන තැනට එන්න දැන් ඇමති කෙනෙක් ගිහිල්ලා ඇමති කෙනෙක් කළ යුතුකාර වැඩවලට බැස්සොත් එහෙම ඇමති වුණාට පස්සේ ඒ මනුස්සයාට අනාගතයක් නෑ අවංකව. ඊළඟ සැරේ වෙරොලදයි. මොකෝ මේ මන්ද මේ ඒ වටේ ඉන්න මං කියන්නේ මේ බහුතරේ නෙමේ අර වටේ ඉන්න ජනතාව. මොකද දැන් මේකට ඇතුල් වෙන්න තමා හොයන්නේ අවශ්‍ය මනාප සංඛ්‍යාවනේ. ඒ මනාප සංඛ්‍යාවේ අර මුල් කොටස බලාපොරොත්තු වෙන්නේ ඍජු උදව්. ඒක වටේ තමයි අනික් ටික. ඉතින් මනාප වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පුද්ගලයාගේ පීඩනයත් වැඩි වෙනවා. ඒ පුද්ගලයාගේ බලාපොරොත්තුත් වැඩි වෙනවා. වැටෙන උසත් වැඩි වෙනවා. ඉතින් ඒක මේක වෙනස් කරන්න නැතුව මේක වෙනස් කරන්න බෑ. මොකෝ ඒක රාජ්‍ය ඇමති කෙනෙක්ගේ වගකීම තියෙන්නේ. ඇමති කෙනෙකුට මන්ත්‍රී කෙනෙක් හැටියට ඇමති කෙනෙක් වුණාම මන්ත්‍රී කෙනෙක් හැටියට මන්ත්‍රී කෙනෙක්ගේ වගකීමක් තියෙනවා තමාගේ කොට්ටාසේ බලා ගන්න එක. ඒ වගකීම තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ එක රාමුවක් තුළ. ඇමති කෙනෙක් හැටියට තියෙන්නේ මේ අමාත්‍යාංශ ජාතික මට්ටමේ. දැන් එක්සත් රාජධානිය මේ ආරම්භ කරපු තැන නිලධාරියෙකුට බෑ ඇමතිට ගිහිල්ලා දේශපාලන උදව් කරන්න. හරි තදින් ඒ විනය ක්‍රියාත්මක වෙනවා. ඇමතිට දෙනවා උපදේශකයෙක් කියලා දෙනවා දේශපාලන උපදේශකයෙක් පක්ෂෙන්. මං එංගලන්තේ උදාහරණයක් හැටියට දෙන්න එක්සත් රාජධානිය. එයා පක්ෂ ප්‍රතිපත්තිය ඇමතිට දෙනවා. එයා ගිහිල්ලා ඇමතිගේ ඡන්ද කරන්න උදව් කරන්නේ නැහැ කොට්ටාෂේ. කොට්ටාෂේ වැඩ කරන්නේ ස්වාධීනව. පක්ෂේ කෙලින්ම එතන පක්ෂ සංවිධානයක් තියෙනවා. මන්ත්‍රී එතනින් පත් වෙනවා. මන්ත්‍රීව තෝරන්නේ මේ මහා මේ කාර්යාලයෙන් නෙමෙයි එංගලන්තේ. තෝරන්නේ බිම් මට්ටමේ අපේ කියනවා නම් මේ බල මණ්ඩලෙන්. ඒක බල මණ්ඩලෙන් තමයි මන්ත්‍රීව තෝරන්නේ. මේක අපේක්ෂකයා තෝරන්නේ. මේ ප්‍රධාන කාර්යාලයේ අනුමත කිරීමක් විතරයි කරන්නේ. ඉතින් මේ ඇමති කෙනෙක් වුණාට පස්සේ ඇමතිගෙන් ඇමතිර ඇවිල්ලා අමාත්‍යාංශයක් තිබුණයි කියලා විශාල ප්‍රයෝජනයක් නැහැ. පොඩි පොඩි ඒවා තියෙනවා. මේ මොනාරි ව්‍යාපෘතියක් ගේන්න පුළුවන්, මොකක් හරි හරෝ ගන්න පුළුවන් මගේ කොට්ටාෂෙට, ඒ වගේ. හැබැයි මිනිසුන්ට ගිහිල්ලා හැමතැනම උදව් කරන්න අවස්ථා සීමිතයි. ඒක ඉන්දියාවෙත් එහෙමයි, මේ එංගලන්තෙත් එහෙමයි. ලංකාවේ අපි විරාමයකට යන නිසා කතා කරන්නේ දැන් එතනින් එහාට ලංකාවේ අඩු තරමින් කැබිනට් ඇමති කෙනෙක්වත් හිටියේ නැත්නම් අපේ පැත්තට රස්සා ටික නැති වෙනවා. එහෙම නැත්නම් ඒ කැබිනට් ඇමතිතුමා නියෝජනය කරන අමාත්‍යාංශය අනුව අපේ පැත්තේ ඒවා පිරෙන්න ඉඩ තියෙනවා අපේ පළාතේ. මොකද ඊළඟ ඡන්දයේදී ඒකට ඒවා කියන්න පුළුවන්. එහෙම නැති කැබිනට් ඇමතිවරු පත් කරගන්න බැරි ප්‍රදේශවල ඉන්න ජනතාවට හැමදාම පොඩි හැන්දකින් තමයි බෙදෙන්න ඉඩ තියෙන්නේ. හැබැයි එහෙම සමානාත්මතාවයේ සාර්වත්‍රික බව රජයන යුගයක් අපිට පොත්වල විතරයි හමු වෙන්නේ. අපි කතා කරමු විරාමයෙන් පස්සේ මේ ක්‍රමය ඊට පස්සේ වෙනස් කරගන්න මැති ඇමතිවරු ලෑස්ති වෙන්නේ කොහොමද? ඒක ප්‍රායෝගිකද? ඒක ජනතාව විදිහට ඔබ අවබෝධයෙන්ද ඉන්නේ කියන එක ගැන විරාමයෙන් පස්සේ අපි කතා කරන්න සූදානම්. නියමාර්ථය. ලෝකයේම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්න කාලේ අප ණය අර්බුදයක ඉඳලා ඊට පස්සේ රෝග බියකින් මනුස්ස ජීවිත ටික බේරගෙන දැන් අපි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඒ අතරතුරේ මැතිවරණයකටත් පේන තෙක්මානකට ඇවිල්ලා අපිව අපේ ඡන්දය අයදුම් කරන නියෝජිතයෝ ඔවුන් ජාතික මට්ටමේ වැඩපිළිවෙල කෙසේ වෙතත් ප්‍රාදේශීය මට්ටමේ සහ තමන් කරපු කියපු දේවල් වල පින්කම් බලයෙන් නැවත තමන්ව පත් කරන්න කියලා වෙලා ඔවුන් අපිට ඉල්ලීම් කරනවා, ආයාචනා කරනවා, සමහර අවස්ථාවලදී බලපෑම් කරනවා. මේ කියන කාරණා තුන හතරම එක්ක මිලින්ද මොරගොඩ මහත්මයා කියන විදිහට අනාගතයේදී ඔවුන් තමන්ට මේක ගැන ජාතික මට්ටමේ හිතා බලන්න ඕනේ, ඔවුන්ගෙන් උපකාර ලබා ගන්නා වූ කට්ටියට නිලධාරීන්ගේ බලපෑමක් ඇති වුණොත් ඔවුන්ට ඒ ඇමතිවරුන්ගේ කාරණාව ඇමතිවරුන්ට සිද්ධ කරන්නත් නිලධාරීන් ලව්වා හොඳ ක්‍රමයක් ඇති කරන්නත් අවස්ථාව තියෙනවා. නමුත් ප්‍රායෝගික දේශපාලනයේදී එතුමාම කියන ආකාරයට අර මනාප ටික ගන්න බලාපොරොත්තු වෙන පළවෙනි රවුම ඇතුලේ ඉන්න කට්ටිය
එහෙම උදව් කරන්නේ නැති කෙනෙක් එක තවදුරටත් තියාගන්නේ. ඊළඟ වර මැතිවරණයේදී අවුරුදු 5කින් නැවත තමන්ගේ කාලය දීර්ඝ කරගන්න උත්සාහ කිරීමේදී ඔවුන්ට කරපු දෙයක් නැති වුණොත් රටෙන් යුතුයකමක් ඉෂ්ට කරාවිද? දැන් විය හැකි ඊළඟ අවස්ථාව තමයි මැති අමතිවරු හැමදාම තමන්ට ඉඩක් නැති ක්‍රමයක් වෙනුවෙන් පෙනී ඉඳීවිද? තමන්ට පුද්ගලයෙක් මාරු කරගන්න, තමන්ගේ සභාපතිපත් කරගන්න, තමන්ගේ විරුද්ධවාදීන්ගේ කණ්ඩායම අනිත් පැත්තට දාන්න, දේශපාලන මේ පළිගැනීමට ලක්වන් ආයි ඇතුළට අරගෙන අනිත් කට්ටිය පළිගැනීමේ කොටු ඇතුළට දාන්න, මේ දේවල් අපිට දැන් දශක ගණනාවක් තිස්සේ හුරු වෙච්ච රටක් මේක. එතකොට ඒක නැති වුණාම දේශපාලඥයෝ ඊළඟට තමන්ට විරුද්ධව තියෙන පොදු සතුරා සාධාරණත්වයේ බවට පත් කරගන්නවා. නැත්නම් සම්මත සාධාරණත්වය. එතකොට රටේ ජනාධිපතිතුමා සහ ඔහුගේ නිලධාරි මණ්ඩලයේ අනතුරක හෙළීමේ හැකියාව පාර්ලිමේන්තුවට තියනවාද? මේක ඊට වැඩි ඒ ඔක්කොම අනතුරු තියෙනවා. අපේ ඉතිහාසය බැලුවොත් මේ මෑත ඉතිහාසයේ වෙන්න පුළුවන් හැම එකම වෙලා තියෙනවානේ. මේ අවුරුදු 70 තුල කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යුහය තුලත් පිටිනුත් වෙලා තියෙනවා. මම හිතන්නේ අපේ තීන්දුව ගන්න ඕනේ අපි හිතන්න ඕනේ ඊට එහා. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම අපි බ්‍රිතාන්‍ය යුගයෙන් නිදහස ලබා ගන්නකොට බ්‍රිතාන්‍ය බාර දීලා ගියේ මේ රට ඒගොල්ලෝ නිර්මාණය කරපු ප්‍රභූ රදල පවුල් කීපයක සහ පන්තියක. ඒ පන්තිය අධ්‍යාපන ලැබුවේ එක එක විශේෂ පාසල්වල එක එක විදිහට ආශ්‍රය කළා. බ්‍රිතාන්‍යයෙන් විශ්වවිද්‍යාල උපාධි සමාව ලබාගෙන එක විදිහකට හිතන කණ්ඩායමකට බාර දුන්නා. ඒක පන්තියක්. ඉංග්‍රීසි භාෂාවෙන් හිතන, ඉංග්‍රීසි භාෂාව කතා කරන ඒ පන්තියක්. දැන් ඒ පන්තිය අවුරුදු 50ක් 60ක් 70ක් දැන් එක එක ආකාරයට මේ රට ඒගොල්ලන්ට පුළුවන් විදිහට ඒක ඉදිරියට ගෙනිච්චා. ඒගොල්ලන්ගෙන් යම් කිසි යහපත් දේවල් උත් වුණා, වැරදිත් වුණා. දැන් අපි ඇතුල් වෙලා තියෙන්නේ කැළඹිලි යුගයකට. ඒ කියන්නේ ඒ පන්තියේ අන්තිම හුස්ම දැන් අරගෙන තියෙන්නේ. මොකද ඒ අපි දැන් ওই වාමාංශික කඳුරු කිව්වට ඒ වාමාංශික කඳුරුත් ඒ වෙලාවේ හිටියේ ඒ පන්තියෙම. කියන්නේ අර පිටින් මේ විප්ලවකාරී විදියට ආපු පුද්ගලයන් ඇරෙන්න මේ රාමුව තුල ප්‍රජාතන්ත්‍රවාද රාමුව තුල වැඩ කරපු කට්ටිය ඒ කාලේ ඒ පන්ති වලින් ආවේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කැළඹිලි යුගයකට. ඒ කියන්නේ ඒ පන්තියේ අවසානයක් අවසාන වෙමින් යනවා. නැවත මතුවෙන්න පුළුවන්. දැන් මෑත කාලේ මතු වුණා, ගිය සැරේ මතු වුණා ඒ පන්තිය. මොකද ඒ පන්තිය පීඩනයට ලක් වෙලා මතු වුණා. ඒත් දැන් මේක කැළඹිල්ලෙන් වෙනස් වෙනවා. අලුත් දෙයකට යන්නේ. ඒ අලුත් දෙය මොකද්ද කියන එක මං හිතන්නේ අපි හරියට හිතාගන්න. මොකද්ද ඒ දර්ශනය කියන. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ගැන අපිට පැහැදිලි දර්ශනයක් නැත්තම් මොකද්ද මේ අලුත් දෙය? අපි සමාජයක් හැටියට ඒ දර්ශනය තියෙන්නත් ඕනේ, ඒ නායකයින්ට ඒ දර්ශනය තියෙන්නත් ඕනේ. මේක තමයි අපි නිර්මාණය කරන රට. ඒක අන්තවාද ජාතිවාද රටක් වෙන්න බෑ, සමාජයක් වෙන්න බෑ. ඒක මේ මැද මාවතක බෞද්ධ දර්ශනය කියන්නේ මැද මාවතකින් යන දර්ශනයක් වෙන්න ඕන. හැබැයි මොකද්ද අපේ දර්ශනය? මොකද්ද ගමන? ඒ අර බටහිර රාමුව තුල ආපු ඒ ප්‍රභූ පන්තියෙන් අපි අයින් වෙනවා, ඈත් වෙනවා, අලුත් දෙයකට ඇතුල් වෙනවා. මොකද්ද ඒ දර්ශනය කියන එක මං හිතන්නේ අපි හරියට එතෙන්ට ඇතුල් වෙලා නැහැ. දැන් මේ ඡන්දේ වුණත් මං දකින්නේ අතරමැදි ඡන්දයක් හැටියට. මොකද මෙතන මට පැහැදිලිව පේන්නේ ඔය මං ඔය කියන විවාදේ වෙනවයි කියලා. අර මනාපිට දුවනවා මිසක් ඊට වැඩි පුළුල් විවාදයක් නැහැ. ඉතින් ඊළඟ ඡන්දේ වෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි එතෙන්ට යනතෙක් අපේ රටට ගමනක් නැති වෙනවා. ඒක පැහැදිලි. මොකද අපි හැමදෙනාම ආත්මార్థකාමී විදියට හිතලා අපි ගැන හිතලා ගමනේ යනවා නම් ඒ සමාජයට ගමනක් නැහැ. විනාශය තමයි අන්තිමට තියෙන එකම ගමන. ඉතින් ඒක ගැන හිතන්න ඕනේ අපි හැමදෙනාම. අපිට කාලය එළඹෙනවා. විශේෂයෙන්ම අපි දකින අන්තර්ජාලය සැරිසරුව ඔබට මතකද දන්නේ ලෝකයේ ලාබාලතම කැබිනට්ටුව, ඒ වගේම ලෝකයේ වඩාත්ම අධ්‍යාපනික වශයෙන් සුදුසුකම් ලත් කණ්ඩායම, නැත්නම් ලෝකයේ වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරිකයන්ගෙන් සම්පූර්ණ වෙච්ච කැබිනට්ටු. මේ වගේ වෙනත් රටවල් ගැන අපි උදම්මනනවා, අපේ රට ගැන ප්‍රාර්ථනා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව විවිධ මට්ටම් පහු කරපු අත්දැකීම් වලින් හසල පුද්ගලයන් අපේ පාර්ලිමේන්තුවට වරින් වර යවලා
ඔවුන් නිශ්ශබ්ද කරවීමද අපි මේ කරන්න. විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතය කොයිතරම් දුරට ගෙවී ගිය පාර්ලිමේන්තු කාල සීමාවන් දිහා අරන් බැලුවොත් ඔවුන් වාද විවාද වලට ඔවුන්ගේ බුද්ධිය කොයිතරම් දුරට දායක කරලා තියෙනවද රටේ පරිපාලන තීන්දුව තීරණ ගැනීම සඳහා අලුතෙන් නීති රීති හැදීමට. මෙන්න මේ දේවල් ගැන අපිට හිතන්නට ඕන. විශේෂයෙන්ම රටෙන් එපිට මේ වැඩසටහන් අරඹන අයට අපි ආරාධනා කරනවා මේ පිළිබඳව සවිඥානික වන්න, හැඟුම්බර වෙන එකට වඩා රටේ අනාගත නායකයන්ට පරිපාලනය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් පත් කර යැවීම, ඒ වගේම සුදුසුකම් ලත් පුද්ගලයන්ව ඒ සඳහා යොමු කරවීම, ඒ සඳහා බලපෑම් කරවීම වගේ දේවල් සඳහා මාධ්‍යරත් අපිට පෙළ ගැසෙන්නට සිද්ධ වේවි. මෙන්න මේ ගැනයි කතෝපකථනයක් ඇති විය යුත්තේ. ඡන්දය පේන තෙක් මාන්ට ඇවිල්ලා ලංකාවේ, ඒ ඡන්ද උණුසුමෙන් එන්න වැඩි වෙනවා. ඔබේ නිවසේ දොරට තට්ටු කරාවේ ඔබේ ප්‍රාදේශීය මට්ටමේ මනාප අයදුම්කරුවන්, නමුත් ඔවුන් එක්ක සාකච්ඡාවක් කරන්න ලැබුණොත් ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් අහවන්න ඔවුන්ගේ ජාතික මට්ටමේ දැක්ම කුමක්ද කියලා. රට වෙනුවෙන් ඔවුන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඔබේ ප්‍රදේශයට හෝ ඔබට කරනවා හා සමානවම රට වෙනුවෙන් ඔවුන්ගේ දැක්ම කුමක්ද, ආර්ථිකය වෙනුවෙන් ඔවුන් සටන් වදින සූදානම් වන්නේ කොයි ආකාරයෙන්ද, අපේ සුරක්ෂිතතාවය ඔවුන්ට විතරක් පවරන්න පුළුවන්ද, ණය බරට විකල්ප ඔවුන් සතුව තියෙනවද, සල්ලි අච්චු ගහලා දෙන එක විතරද තියෙන්නේ, වෙනත් විකල්ප අදහස් තියෙනවද, මේවා ගැන හිතන්නට කාලය ලැබෙමින් පවතින. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අද සාකච්ඡාවට ලැබීම ගැන මිලිඳු මොරගොඩ මහත්මයාට. අපි ඡන්දය කිට්ටු වෙලා තව වටයක් අපි මේ වගේ දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොදු මට නැවතත් ස්තුතිවන්ත වෙමින් සමුගන්නට අවසරයි. මම කිංස් රත්නායක. ආයුබෝවන්. නියමාර්ථ